ආයිබෝවන් මැනික නෙන්දා YouTube cooking channel එකට ඔයාලා විත ආදරෙන් පිළිගන්නවා මම දාන වීඩියෝ බලන හැමෝටම thank you කියනවා අද මම ඔයාලට කියලා දෙන්න ගෙනාවේ රසම රස KFC style එකට හදන බත් එකක් ඒ වගේම ඒකට කෑමට ගන්න sauce එකක් හදන විදිය මේවට අවශ්‍ය වෙන ද්‍රව්‍යයන් තමයි මම මේ පෙන්නන්නේ මම මේ අවශ්‍ය වෙන ද්‍රව්‍යයන් වල ප්‍රමාණවල් description box එකට දානවා එතනින් බලන්න ඔයාලා වීඩියෝ එකට පහලින් තියෙන ඊතලය ක්ලික් කරලා බලන්න මේ අවශ්‍ය වෙන ද්‍රව්‍යයන් මම අර පෙන්නන්නේ ඒකට මම අරන් තිනවා කීරි සම්බා බත් එක වියා ගන්න වතුර අරන් තිනවා අපිට තෙල් අවශ්‍ය වෙනවා බටර් අවශ්‍ය වෙනවා ලුණු මං එක් yellow කලරින් එක අරන් තිනවා බී ලුණු සිහින්ව ලියලා අරගෙන තිනවා කරපිංචක් අරගෙන තිනවා අව මිරිස් අරගෙන තිනවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක් හදාගෙන තිනවා පුරුදු පුතු අරන් තිනවා ස්ටයිනිස් අරගෙන තිනවා කරාබු නැටි එනසහල් අරන් තිනවා ඒ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මම මුලින්ම කරන්නේ මේ වගේ ෆෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙන්න තියනවා ඊට පස්සේ මම ඒකට මුලින්ම කරන්නේ තෙල් වලින් මේ සැලි දෙකක් තා ගන්නවා අපි බටර් පාවිච්චි කරාට අපි මුලින්ම තෙල් ටිකක් තාලා ඒ ටික රත් වුණාම තමයි බටර් දාන්නේ නැත්නම් මුලින්ම බටර් දාන්නේ නැහැ බටර් දැම්මොත් බටර් ටික පිච්චෙන නිසා අපි මේ මුලින්ම බත් එක තමයි හදා ගන්න ගන්නෙ මේ තෙල් ටිකයි බටර් ටිකයි රත් වෙනකොට මම මුලින්ම කරන්නේ කරපිංච ටික දා ගන්නවා තෙල් එකට අපි මේ දාන කිසිම ද්‍රව්‍යයක් රන්වන් පාට වෙනතුරු බදින්නේ නැහැ තෙලෙන් තැම්බෙන්න විතරයි අපිට අවශ්‍ය වෙන්නේ කුරුදු පුතු ටික ස්ටයිනිස් එනසල් කරාබු නැටි ටික එකට දා ගන්නවා මම තෙල් එකට ඒ ටික පොඩ්ඩක් තෙලෙන් මැලවෙනකොට මම ඉතිරි ද්‍රව්‍යයන් ටික දාන්නේ පස්සේ සුදු ලුණු ඉඟුරු පේස්ට් එක මම එකට දානවා ඊට පස්සේ සිහින ලියාගත්ත අව මිරිස් කරල් දෙක මම එකට දාගත්තා අපි ඒ ටික හොඳට තෙලෙන් මැලවෙනකොට සිහින ලියාගත්තු බී ලුණු ටික දාගන්නවා ඒකට දාලා ඒ ටික ටිකක් තෙලෙන් මැලවෙන්න විතරයි තියන්නේ මොකද අපිට මේක සුවඳ එන්න තමයි අවශ්‍ය මේ බත් එකේ සුවඳක් එන්න තමයි අපි මේ ටික දාගන්නේ සුවඳයි රසයි ඊට පස්සේ අපි ඒ ටික තෙලක් තෙලෙන් මැලුණාම වතුර කෝප්පයක් ඒකට දාලා ඒක පොඩ්ඩක් කවලම් කරගන්න ඕනි මම ඒකටම ලුණු වලින් තේ හැඳි දෙකක් දාගන්නවා අපි බත් එකට දාන ලුණු ටික තමයි මේකට දැම්මේ අපි කලින් සහල් ටික සෝදලා ඔක්කොම කරලා තියෙන්නේ අපි ඒක රයිස් කුකර් එකට මේ වගේ දාගන්නවා මම අද මේ බත් එක රයිස් කුකර් එකේ වියාගන්නේ මම අද මේ බත් එක රයිස් කුකර් එකේ වියාගන්නේ මේ විදිහට ඒක අපිට පහසුවෙම රයිස් කුකර් එකේ වියාගන්න පුළුවන් මම මේ බත තැම්බෙන්න වතුර කෝප්ප තුනක් මේකට දාගන්නවා
දාලා මේක හොඳට මේ විදිහට කවලම් කරලා මම පියනෙන් වහලා රයිස් කුකරේකේ බත් එක තැම්බෙන්න තියෙනවා. ඒ තියලා විර වෙලා තමයි මම ඊළඟට අපි සෝස් එක හදාගන්නේ. මේ සෝස් එකට අවශ්‍ය වෙන ද්‍රව්‍යයන් තමයි මෙතන තියෙන්නේ. මම මේ සෝස් එක හදාගන්න ද්‍රව්‍යයන් තමයි මේ ටික මම අරගෙන තියෙනවා. කුරුඳු පොතු කෑල්ලක් මේ විදියට ඉඟුරු සුදු ලුණු අඹරලා පේස්ට් එකෙන් අරගෙන තියෙනවා. අවු මිරිස් බීලුණු ගෙඩියල් ලියලා අරගෙන තියෙනවා. සිහින කරපිංචයිත්තක් සිහින කපාගෙන අරගෙන තියෙනවා. කරාබු නැටි 7ක් 8ක් අරන් තියෙනවා. එනසල් අරන් තියෙනවා. මස්කරි පවුඩර් අරන් තියෙනවා. ගම්බිරිස් මිරිස් කුඩු කෝන් ෆ්ලවර් ටිකක් අරන් තියෙනවා. බටර් අරන් තියෙනවා. චිකන් ස්ටොක් එක අරන් තියෙනවා කෝප්පයක්. සියඹලා මේසැඳි දෙකක් අරගෙන තියෙනවා. ලුණු අරන් තියෙනවා. තෙල් අරගෙන තියෙනවා. මම දැන් ෆෑන් එකක් මේ වගේ ලිපේ තියාගෙන ඒකට මම අරන් තින්නේ සන්ෆ්ලවර් ඔයිල්. මම ඒකෙන් මේසැඳි දෙකක් දාගන්නවා. මම ඊළඟට බටර් ඔයිලුත් මේසැහැන්දක් දාගන්නවා. ඒ ටික හොඳට මේ වගේ රත් කරුණාට පස්සේ අපි මුලින්ම කරන්නේ සිහින් වලියාගත්ත කරපිංච ටික මේකට දානවා. අපි මුලින්ම බත් එක හදන්න ගත්ත විදිහෙදම මේ ටිකත් කරන්න ඕනි. අපි මේවා කිසි දෙයක් කර වෙන්න තියන්නේ නැහැ. සාමාන්‍යයෙන් තෙලෙන් මැලවෙන්න විතරයි තියන්නේ. ඊට පස්සේ සුදු ලුණු ඉඟුරු පේස්ට් එකත් ඒකට දාගන්නවා. අපි මේ හදන සෝස් එක බත් එක කන්න තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අවු මිරිස් ටික බීලුණු ටිකත් ඒකට දාලා තෙම්පරාදු කරනවා. මට ඉස්සෙල්ලා ඔයාලට පෙන්නන්නම තුකුණා මේ වගේ සේර කෑලි දෙකකුත් මම දාගන්නවා මේකට. එතකොට හොඳ රසක් එනවා. අපි මේ ග්‍රේවි එක හදන්න චිකන් ස්ටොක් එකත් පාවිච්චි කරනවානේ. අපි මස් හදන්නත් සාමාන්‍යයෙන් සේර දානවා. එතකොට අපි මේ හදන ග්‍රේවි එක චිකන් රසයක් වගේ දැනෙන තමයි තියෙන්නේ. මේකට මිරිස් කුඩු වලිනුත් තේ හැඳි එකහමාරක් විතර දාගත්තා. සැර අඩුවෙන් කන කෙනෙකුට නම් තේ හැඳක් දැම්මම ඇති. මස්කරි පවුඩර් එකිනුත් මම තේ හැඳි එකහමාරක් විතර දාගන්නවා. මම මේ හදන ප්‍රමාණය 3 දෙනෙකුට හෝ 4 දෙනෙකුට විතර ඇති. ගම්බිරිස් කුඩු වලින් තේ හැඳි කාලක් වගේ දාගත්තා. ඒ ටික තෙලෙන් පොඩ්ඩක් මේ වගේ හැඳි ගාලා ඊට පස්සේ අපි චිකන් ස්ටොක් එක එකට දාගන්නවා. දාලා විනාඩි 5ක් විතර තැම්බෙන්න තියන්න ඕනි. අපි ඒකට ලුණු වලිනුත් තේ හැඳි භාගයක් විතර දාගන්නවා. වැඩි ලුණු රසයක් අවශ්‍ය නැහැ මේකට. සියඹලා මේසැඳි දෙකක් විතර දාගන්නවා. සීනි මේසැහැන්දක් විතර මම මේකට දානවා. පොඩි පැණි රසක් වගේ තියෙන්නත් ඕනි මේ ග්‍රේවි එක. අපිට මේ ග්‍රේවි එකත් එක්ක නූඩ්ල්ස් වගේ දෙයක් උනත් කන්න පුළුවන්. ඒ වගේම රොටි
ඒ වගේ දේවල් උනත් කෑමට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක විනාඩි 5ක් විතර තැඹුණාට පස්සේ මම ගත්ත කෝන් පිටි ටික වතුර ටිකක් මේ සැදි තුනක් විතර දාලා දිය කළා. මම මේකට දා ගන්නවා මේ විදියට. එතකොට තමයි මේ හොඳට ග්‍රේවි එක තික් වෙන්නේ. අපි ඒකත් කෝන් ෆ්ලවර් ටික දාලා විනාඩි තව 3ක් විතර මේ වගේ හොඳට හැඳිගාමින් පියා ගන්න ඕනි. කෝන් ෆ්ලවර් දැම්මට පස්සේ ගින්දර පොඩ්ඩක් අඩු කරන්න ඕනි. නැත්නම් එක පාටම මේක ඝන වෙනවා. ගොඩාක් ඝන වෙන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් අපි මම මේක හදලා ඉවුනා මම ඔයාලට පෙන්නන්නම් මොන තරම් ඝන තත්ත්වයක මේක තියෙන්න ඕනිද කියලා. මම දැන් ඔයාලට පෙන්නේ මං ගින්දර අඩුවෙන් තමයි දැන් තියාගෙන තින්නේ. මෙන්න මේ වගේ ටිකක් ඝන වේගන එනවා දැන්. අපි කෑමට ගන්නකොට මේකට දාපු සේර මොනවාද ලොකුවට තියෙන ස්පයිසි කෑලි ටික අපි ඔක්කොම අයින් කරන්න ඕනි. සාමාන්‍ය සමහර අය කැවෙනවට කැමති නැහැනේ. එන සාල් කරාබුණටි අපි ඔය ඔක්කොම අයින් කරලා දානවා. අපි ඒ කාට හරි කෑමට දෙන වෙලාවට. අපි දැන් මේක හදාගෙන ඉවරයි. මේ ගානට ඝනට තියෙන්න ඕනි මේ ග්‍රේවි එක. අපි දැන් සෝස් එක හදලා ඉවරයි. මම ලිප ඕෆ් කරා. මම දැන් රයිස් කුකර් එක මේ විදියට ඇරලා බලනවා. බත් එකත් හොඳට හරි ගිහිල්ලා තියෙන්නේ. මම එක් කලරින් එකට එක් කලරින් තේ හැන්දක්කට වතුර මේසෙදි දෙකක් දාලා දිය කරලා තියෙන්නේ. දැන් අපි ඒකට මේ වගේ හැන්දෙන් හරි ගස්සලා කලරින් දානවා බත් එකට. දාලා විනාඩි 5ක් විතර නැවත ඒ විදිහට වහලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ පිරිසිදුව ඉත අඩු මුදලකට මේ වගේ රස කෑම වේලක් ගෙදරදීම හදලා කන්න පුරුදු වෙන්න. මම මීට කලින් KFC චිකන් හදන හැටිත් රෙසිපි එකක් කරලා තියෙනවා. ඒකත් ඔයාලා බලන්න. මේ බත් එකටම ඒ KFC චිකන් එක බදලා හොඳයි. ඒ ග්‍රේවි එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මගේ මේ රෙසිපි එක ඔයගොල්ලෝ හදලා බලලා හොඳයි නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් දාන්න, ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකකින් දක්වන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ බලන්න මේ බත් එක මම දැන් හදලා ඉවරයි. ඒක ලස්සන පාටකුත් හොඳ සුවඳකුත් තියෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත ග්‍රේවි එකයි, චිකන් එකයි, බත් එකයි. ඔයාලා අලුතෙන් කෙනෙක් එකතු වෙනවා නම් මේ වීඩියෝ එක බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඕල් කියලා බටන් එකක් පෙන්නනවා. ඒකත් ක්ලික් කරන්න. ඊට පස්සේ මම දාන හැම වීඩියෝ එකම ඔයාලාට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.